ප්‍රශ්වාස වාතයේ තුල කාබන් ඩයොක්සයිඩ් වායුව ඇති බව හඳුනා ගැනීමට භාවිත කරන රසායනික ද්‍රව්‍ය කුමක්ද? මේක ඔබට මතකයි. ඔව් හය හය ඇති කරපු එක මොකද්ද උත්තරේ වෙන්නේ දරුවනේ? හුණුදියර. අන්න හරි. හුණුදියර නේද? හුණුදියර. හුණුදියර මොන පාඩද වෙන්නේ? කිරිපැහැය. කිරිපැහැය. शाक आहार निवदीमे क्रियावलेदी वायु गोलेट एकुतुकन वायु मत इसलाम क्या नो ऑक्सीजन अन्हार शाक आहार निवदने क्रियावलेट के नाम का दोकी प्रभा संश्लेषण हाँ प्रभा संश्लेषण मैं प्रभा संश्लेषण ही कीने के दी वायु कोलेट निदहसन एक तरह वायु एक तमा अपी हंदुन वाने ऑक्सीजन वायु किया इतेंदी ऑक्सीजन वायु मुकरता अपी तो ओनवेन नोकित उस्मगान ने हमने तं देवी ने विनु उत्तर दिन दे आश्वासे संधा ऑक्सीजन वायु अपी तो आवश्य नो आश्वासे संधा ने दे हरे पश्चिमी वाला ने ජලයේ සිට සුද ජීවීන් බෙහෙත්වේ නිරීක්ෂණයට වඩා සුදුසු උපකරණය. ජලයේ සිට සුද ජීවීන් හොඳින් බලා ගන්න භාවිතා කරන සංයුක්ත අන්වීක්ෂය. සංයුක්ත. හරි. ඒකට කියන අපි සංයුක්ත අන්වීක්ෂය කියලා. හරිද? හරි. එතන මම ওই ළමයි ටික මේ ඊටු ළමයි ටික සම්බන්ධ වෙනකන් දැන් මේ ටික සාකච්ඡා කළේ අපි යන් ආයතනයක් හත වසර පාඩමට යන් අපිට මතක ඇති අපි තියෙන්නේ කතා කළා විශේෂිත මුල් වර්ග කතා කළා. විශේෂිත මුල් වර්ග කිහිපයක් ගැන කතා කළා ඊට පස්සේ අද ශාක කඳන් නිබන්ධයේ පිටු අංක 5 ශාක කඳන් කඳන් ගැන කතා කළාද දෙවමිනි පිටු අංක 5 ශාක කඳන් ඇදරුව මොකද සර් පිටු අංක 5 ශාක කඳන් වල විවිධත්වය සාකච්ඡා කළාද අපි निबंधने पिटुआंक पहे शाक कनांगल विदाते साकच्चा कला එන බලන්න පෙළන නිබන්ධන පිටු අංක 5 හැමෝම නිබන්ධන පිටු අංක 5 අන්න ඒක කියන දරුවනේ ශාක කඳ අන්න ඒක කියන බලන්න මේ ශාක කඳ ගත්තොත් මේ සමහර ශාක වලට ශක්තිමත් කඳක් තියෙනවා තවත් සමහර ශාක වලට හොඳ ශක්තිමත් කඳක් නැහැ නේද හරි එතකොට දරුවනේ බලන්න ඔකොනනේ මේ සාමාන්‍ය පරිසරය තුල සැරිසරද්දී පරිසරය නිරීක්ෂණය කරද්දී ඔකලන බලාගන්න පුළුවන් ප්‍රධාන වශයෙන් කඳන් වර්ග දෙකක් ප්‍රධාන වශයෙන් කඳන් වර්ග දෙකක් බලාගත්තේ ඒක ඔබ දැකලා සමාන ශාක වල කඳන් අතු බෙදෙනවා තවත් සමාන ශාක වල කඳ අතු බෙදෙන්නේ නැහැ නේද ඔබ දැකලා ඇති පොල් පුවක් කිතුල් වගේ ශාක ගත්තොත් කඳ අතු බෙදෙන්නේ නැහැ හැබැයි සමාන ශාක වල කඳ අතු බෙදෙනවා එහෙනම් අපි මේ ශාක කඳ දරුවනේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා කොහොමද අතු නොබෙදුණු කඳ සහිත ශාක සහ අතු බෙදුණු කඳ සහිත ශාක යන්නේ නිබන්ධනයේ පිටු අංක 5ට වර්ග දෙකක කියලා ලියලා තියෙන්නේ අන්න එතනින් දෙපැත්තකට බෙදා ගන්න නිබන්ධනයේ පිටු අංක 5 කඳන් ප්‍රධාන වර්ග දෙකක කියන තැනින් දෙපැත්තකට බෙදා ගන්න දෙපැත්තෙන් යටින් පොඩ්ඩක් ලියංගක් කියන ඉඩ තියාගෙන බෙදා ගන්න ඉඩ තියාගෙන බෙදා ගන්න කඳන් ප්‍රධාන වර්ග දෙකක කියන දෙන බෙදා ගන්න. කඳන් ප්‍රධාන වර්ග දෙකක. කඳන් ප්‍රධාන වර්ග දෙකක. මොනවාද එහෙනම් කඳන් ප්‍රධාන වර්ග දෙක කියා ගන්න එක පැත්තක එක පැත්තක ලියා ගන්න. අතු
අතු නොබෙදුණු කඳ සහිත ශාක. අතු නොබෙදුණු කඳ සහිත ශාක. අතු නොබෙදුණු කඳ සහිත ශාක. අනිත් පැත්තේ ලියන්න. අතු බෙදුණු කඳ සහිත ශාක. අතු ටික කපමු. හරි කියන්න අහගන්න. අහගන්න කඳන් ප්‍රධාන වර්ග දෙකයි. ඒ වර්ග දෙක දෙපැත්තකට බෙදලා ලියා ගන්න. එක පැත්තක ලියන්න අතු නොබෙදුණු කඳ සහිත ශාක. අතු නොබෙදුණු කඳ සහිත ශාක. අනිත් පැත්තේ ලියන්න අතු බෙදුණු කඳ සහිත ශාක. හරිද එහෙනම් අතු නොබෙදුණු කඳ සහිත ශාකයි අතු බෙදුණු කඳ සහිත ශාකයි බලන්න ඔයාලා ලියන්න ඔයාලා පරිසරයේ දැකලා තියෙන අතු නොබෙදුණු කඳ සහිත ශාක පහක් පොතේ පොඩියට ලියන්න බලන්න පැන්සලේ ඉස්සෙල්ලා ලියන්න පස්සේ මම එක එක නෑන් අහන්නම් දැනට ලියන්න ඔයාලා දැකලා තියෙන අතු නොබෙදුණු කඳ සහිත ශාක ඔබ දැක තිබෙන අතු නොබෙදුණු කඳ සහිත ශාක පහක් පැන්සලෙන් ඔතන ලියන්න පැන්සලෙන් ලියන්න පස්සේ අපි එක එක නයි උත්තර බලමු එතකොට අනිත් අයටත් ඒක හරි වැරදි මාක් කරගන්න පුළුවන් හරිද පැන්සලෙන් ලියන්න පෑනෙන් ලියන්න යන්න එපා मैके प्रश्न ओकिन कऊद सदीश කියන්න උදාරුව සර් තාම ලියනවා ආ තාම ලියනවා හරි දෙවමිනි ලිව්වද දරුවෝ ඔව් සර් හිමීර කියන බාන දරුවෝ ලිව්වනම් පහ පොල් ඌක් තල් කිතුල් උන් ආ හරි ඒ ටික හරි නේද ඒ ටික හරි ඊට පස්සේ කියන්නකෝ ඔකෙත් ලිව්වේ නැද්ද තව हरी संपूर्ण कर प्रधान कृत्य මේ ශාක කඳකින් මොනවද කරන්න කියන එක බලන්න දරුවනේ මම ඔයාලට දක්වලා තියෙනවා බලන්න හොඳට ශාක කඳකින් මොකද කරන්න කියන එක ඔන්න බලන්න එකක් තමයි මොකද්ද පුෂ්ප පත්‍ර අංකුර ඵල බීජ ආදී දරා සිටි ඔබ දකිනවා පත්‍ර
පුෂ්ප පළ වගේ දේවල් දරුවනේ සවි වෙලා තියෙන කඳට අන්න එනම් ඒක කඳක ප්‍රයෝජනය හරි ඊයා ගන්න එක දාලා ශාක කඳ මගින් ඉටවන කෘත්‍යය අංක 1 දාලා ලියන්න අපිට පේන වේද අපිට බලාගෙන ලියන්නත් පුළුවන් පුෂ්ප පත්‍ර අංකුර පල බීජ ආදිය දරා සිටීම මේවා අනිවාර්යයෙන් බහකට අහනවා ඒ නිසා බොහොම පාඩම් කරගත යුතුයි පුෂ්ප පත් අංකුර පල බීජ ආදිය දරා සිටි ඔය දැන් මම ඒ කියපු හැම කොටසක්ම දරුවනේ ශාකයට සවි වෙන්නේ කඳ මගින් දෙක ශාකයට සන්ධාරකතාව ලබා දීම සර් සන්ධාරකතාව කියන්නේ මොකක්ද දරුවනේ සන්ධාරකතාව කියන්නේ ශාකයට සවි ශක්තිය ලබා දෙනවා ශාකයට කෙලින් සිටීමේ හැකියාව සන්ධාරකතාවය කියලා අපි හඳුන්වන්නේ ශාකයට කෙලින් සිටීමේ හැකියාව එහෙම නැත්නම් ශාකයට සවි ශක්තිය ලබා දෙනවා දැන් උදාහරණයක් අපි ගැන හිතන්නකෝ අපිට කෙලින් සිට ගැනීම හැකියාව ලබා දෙන්නේ අපේ කොඳු යටපෙළේ කශේරුකාවේ අන්න ඒ වගේ තමයි ශාකයක් කෙලින් ඉන්නේ එයාගේ කඳ නිසා. ඔබ දකින්න ඇති කඳ ශක්තිමත් නැති ශාක කොහොමද තියෙන්නේ? කෙලින්ද නැත්නම් පොළොවට වැටිලා වගේද තියෙන්නේ? පොළොවට වැටිලා. වැටිලා තියෙන්නේ. ඔබ දකින්න වැල් වර්ග ගත්තොත් දරුවනේ සමහර වැල් වර්ග තියෙනවා. ඒගොල්ලන්ගේ කඳ ශක්තිමත් නැහැ. අන්න ඒක නිසා එවැනි ශාක පොළොව දිගේ ගමන් කරනවා. කඳ ශක්තිමත් නැති ශාක. නේනද? හරි. තුන්වෙනි එක ලියන්න. තුන්වෙනි එක. තුන්වෙනි ප්‍රයෝජනය. ශාකය තුල ආහාර සහ ජලය පරිවහනය කිරීම. ශාකය තුල ආහාර සහ ජලය පරිවහනය කිරීම ආහාර සහ ජලය පරිවහන කිරීම අපි මේ දරුවනේ ආහාර සහ ජලය පරිවහන කිරීම පිළිබඳ ඉදිරියේදී වැඩිදුර විස්තර සාකච්ඡා කරනවා එතෙන්දී අපි ඒක බලමු හතර යන බොහෝ ශාක කඳන් යන හතරින් එක බොහෝ කඳන් අලුත් ශාක ඇති කිවි බොහෝ කඳන් අලුත් ශාක ඇති කිරීම ඔය දරුවනේ කඳ මගින් අලුත් ශාක බිහි වෙනවා කඳ මගින් අලුත් ශාක ඇති වෙන එකට අපි කියනවා වර්ධක ප්‍රජනනය කියලා. ඔබට මතක ඇති ඔබ මීට පෙර ඉගෙන ගත්තා මුල් මගින් අලුත් ශාක බිහි වෙනවා. මුල් මගින් අලුත් ශාක බිහි වෙනවා. කාටරි මතකයක් තියෙනවද ඒ මුල් මගින් අලුත් ශාක බිහි කරන්නේ මොන මොන ශාකවල වගේද කියලා මොන ශාක වර්ගද මතකයක් තියෙනවද කාටරි මුල් මගින් අලුත් ශාක බිහි කරන්නේ මොන ශාකවලද කියලා මතකයක් තියෙනවද දරුවනේ දියුල් වෙන අක්කපාන ඔව් නෑ අක්කපාන බෑ මමන් වල විශේෂිත ගස් වර්ගයක් දුන්න දරුවනේ බලන්න ඔබට මම දීලා ඇති ඔබට තියලා ඇති බලන්න කරපිංචා අන්න කරපිංචා දෙල් බෙලි වගේ උදාහරණ මම ඔයගොල්ලන් දීලා ඇති හරි මෙතන දරුවනේ
අන්න උදාහරණයක් උදාහරණ දෙකක් විතර ලියා ගන්න වද සමන් පිච්ච වද සමන් පිච්ච बातल है एक लिया कर बातल है एक ऐसा नहीं इतने किया ना खाते क्या नहीं थे देख उगलाने पुलवान देख बाहगानों को उगलेंगे तो वधे शाके तीन के वधे गहक तीन के ना को और वधे शाके आलूद शाके आलूद गहक खादा करनो ना उगला करनो ना वधे शाके अत्ता कड़ला एक ही तो बनना योनो नहीं थे सामान पिच्चत බතල අලහිටුවද ඔයගොල්ලන් අලුත් පැලයක් එන්නේ නැහැ දරුවනේ කවදාකවත් ඔබට බතල සර් රෝස මලුත් එවන්නේ නේද ඔව් රෝසත් ඇයිද දරුවෝ රෝසත් ඇයිද රෝසල මේ රෝසවලත් දරුවනේ ඇට නැත්තම් බීජ හදන්නේ නැහැනේ මේ බීජ හදන්නේ නැති ශාක ඇට වර්ග එහෙම නැත්තම් බීජ හදන්නේ නැති ශාක අන්න ඔයගොල්ලන්ට අලුතෙන් නව ශාක බවට පත් කර ගන්න ඕන නම් ඔයාලා ඒ ශාකවල කඳ කොටසක් තමයි පොළවේ හිටවන්න ඕන. කඳ කොටසක් තමයි පොළවේ හිටවන්න ඕන. හරිද? බතලත් එහෙමයි. දැන් සමහර අය හිතන් ඉන්නේ නැති බතල අලයක් අරන් පොළවේ හිටවුවොත් නව ශාකයක් ගන්න පුළුවන් කියලා. එහෙම බෑ. බතල ශාකේ කඳ නැත්නම් දඬු කැපලි. කෑලි කෑලි අරගෙන හිටවල තමයි නව බතල ශාක අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඔබ දන්නවා මඤ්ඤොක්කා. නේද? මඤ්ඤොක ශාකයේ අලයක් හිටවුවද දරුවනේ අලුත් මඤ්ඤොක ගහක් හැදෙන්නේ නැහෙනේ නේද ඔබ මඤ්ඤොක ශාකයේ කඳ ඔබ මේව දන්නේ නැති මඤ්ඤොක ශාකයේ කඳ කෑලි කෑලි වලට කපලා එම කැබලි තමයි පොළවේ හිටවන්න ඕන අන්න එතකොට තමයි අලුත් මඤ්ඤොක ශාකයක් ඔබට ලබා ගන්න පුළුවන් වෙන්නේ හරිද හතර වෙනිමේ ඒක කියන්නකෝ හතර දරුව මම මේක ස්ක්‍රීන් එක දාලා තිනවා ඔයාලට පේනවත් ඇති ලියා ගන්න නේද සර් ඒක ලියලා තියෙන එනම් වර්ධක ඊට පස්සේ ඒක ඇහලා පේනවා මට මේ එනම් වර්ධක පචනනේ සිදු කිරීම හරි සර් එනම් වර්ධක පචනනේ සිදු කිරීම හරි ඊට පස්සේ ඒක දරුවනේ තව එකක් තියෙන එක ඔතන ලියා ගන්න ඉඩ මදි වෙයි ඒක නිසා අර අන එතන ඉඩ ඇති අර යටින් ලියා ගන්න පොඩි එක තව එකක් තියෙන ප්‍රයෝජනය තව එක ප්‍රයෝජනයක් තියෙන ඇට ගැටි ලියා ගන්න කියන්න කොළ පැහැති කනන් සහිත ශාක කොළ පැහැති කනන් සහිත ශාක प्रभा संश्लेषणय सिधु किरीम හරිද කොළ පැහැති කඳන් සහිත ශාක ප්‍රවාහ සංශ්ලේෂණය සිදු කරනවා ඔබ දැකලා ඇති කඳ කොළ පාට ශාක දරුණේ මේ සමහර ශාක වල කඳ කොළ පාට වෙන්නේ ඒ ශාක වල මොන වර්ණකේ තියෙන නිසාද ඔබ දන්නවා මේ කොළ පැහැති වර්ණකේ මත අපි ක්ලස් නමක් කියන මේ කොළ පැහැති වර්ණකේට හයිද ඔබ ඉගෙන ගන්නවා හරි ප්‍රද ශාකය අන්න හරි හරිතප්පද වර්ණකය නේද හරිතප්පද වර්ණකය හරිතප්පද වර්ණකය හරි දරුවනේ සමහර ශාකවල කඳේ තියෙනවා හරිතප්පද වර්ණකය එතකොට කඳ කොළ පාටයි අන්නේ කඳ කොළ පාට තියෙන ශාකවලට පුළුවන් ප්‍රභා සංශ්ලේෂණය කරන්න අනු උදාහරණ කිහිපයක් ලියා ගන්න දරුවනේ නවහන්දි හීරැස්ස හාතවාරි නවහන්දි ඊයස හත වාරිය ඔව් පල්ලෙහාට ලියන්නකෝ පල්ලෙහාට කියන්නේ මෙහෙමයි අර අර සමහර වායු කඳන් ද්‍රෝද ආහාර තැම්පත් කරයි එහෙට යන්න එපා පොඩ්ඩක් පැත්තකින් ලියා ගන්න කොහේ හරි ඉඳ තියෙන දැනකින්
හරිද? හරි. ඔන්න එනම් ඔබෙන් විභාගයට ඇහුවොත් ශාක කනම්මගින් ඉටු කරන කාර්යයන් මොනවද කියලා දරුවනේ ඔය කාර්යයන් ටික හොඳ හොඳට ඔබ මතක තබා ගත යුතුයි. බලන්න ඊළඟ ඊළඟ විෂය කරුණට යන් අපි හොඳින් අවධානයෙන් බලාගෙන ඉන්න දරුවනේ සමහර වායව කඳන් තුලද ආහාර තැම්පත් කරනවා. සමහර ශාක කඳන් තියෙනවා දරුවනේ වායව කඳ. වායව කඳ කියලා කියන්නේ පොළවට උඩින් තියෙන කඳ. අහගන්න හොඳින්. ඔබ දන්නවා කඳන් වර්ග දෙකක් තියෙනවා දරුවනේ. කඳන් වර්ග දෙකක් තියෙනවා. මොනවාද වර්ග දෙකයි? ඒ සමහර කඳන් තියෙනවා පොළවට උඩින් තියෙනවා. සමහර ශාකවල කාගෙන මයික් එකක් ඔන් වෙලා තියෙන දරුවනේ ඒක ඔෆ් කරගන්නකෝ. සමහර ශාකවල කඳ ඔව් සමහර ශාකවල කඳ තියෙන්නේ පොළවට උඩින්. සමහර ශාකවල කඳ තියෙන්නේ පොළවට යටි. දරුවනේ පොළවට උඩින් තියෙන ශාක කඳට තමයි අපි කියන්නේ වායව කඳ කියලා. වායව කඳ පොළවට යටින් තිබෙන ශාක කඳන් වලට අපි කියනවා භූගත කඳන් කියලා. අන්න ඔබට පැහැදිලිවද කියනවා මොකද්ද? සමහර වායව කඳන් තුලද ආහාර තැම්පත් කරයි. අන්න ලියාගන්න තියෙන උදාහරණ කියලා වෙන පාඩ පෑනකින් ලියාගන්න. දැන් ඔබ ලියාගන්නේ කඳේ ආහාර තැම්පත් කරන ශාක දෙකක්. ලියාගන්න. ඒක වෙන පාඩ පෑනකින් උදාහරණ ලියන්න. නිබන්ධනයේ පිටු අංක 5 කියන්න උක් සහ කිතුල්. උක් සහ කිතුල් උක් සහ කිතුල්. හරි. ඊට පස්සේ අනුනේ සාමාන්‍ය දැන් ඔයාලා හිතනවා හොඳට අහගන්න. ඔබ ඔබ හිතනවා සියලුම ශාකවල කඳ පොළවට උඩින් ඇති කියලා. නමුත් ඒක වැරදි දරුවනි. ඔබ හිතනවා සියලුම ශාකවල කඳ තියෙන්නේ පොළවට උඩින් කියලා. ඒක වැරදි. සමහර ශාකවල කඳන් තියෙන දරුවනේ පොළවට යටිනුත් තියෙනවා. සමහර ශාකවල කඳන් තියෙනවා පොළවට යටි. ඔලින් අවබෝධ කරගන්න පොළවට උඩින් තියෙන කඳන් වලට අපි කියන්නේ වායව කඳන්. පොළවට යටින් නැත්නම් පොළව යට තියෙන කඳන් වලට කියනවා භූගත කඳන් කියලා. ඔන්න මම ඔබට පෙන්වලා තියෙනවා භූගත කඳන්. කඳ පොළව යට තියෙන ශාක වර්ග. හයිද? අන්න නිබන්ධනේ හයිලයිට් කරගන්න. නිබන්ධනේ හයිලයිට් කරගන්න. පස තුල පිහිටන කඳන්ද ඇත ඒවා භූගත කඳන් ලෙස හැඳින්වේ. අන්න එක හයිලයිට් කරගන්න. පස තුල පිහිටන කඳන්ද ඇත ඒවා භූගත කඳන් ලෙස හැඳින්වේ කියන එක හයිලයිට් කරගන්න. පස යට තියෙන ඒවට කියන භූගත කඳන් කියලා. අන්න දරුවනේ මෙන්න බලන්න පස යට කඳ තියෙන ශාක. ඒගොල්ලෝ කඳ තියෙන පස යට. හරි. ලියා ගන්න ඇතර යටින් උදාහරණ විදිහට ලියා ගන්න. උදාහරණ ලියා ගන්න දරුවනේ. උදාහරණ විදිහට ලියා ගන්න. මම ටිකක් විශාල කරන්න ඔන්න. ඉඟුරු. ඉඟුරු. අර්තාපල්. කිරිඅල. කිරිඅල. ලේක්ස්. ලේක්ස්. ලුණු. ලුණු. හරි. එහෙනම් දරුවනේ ඔබ අවබෝධ කරගන්න සියලුම ශාකවල කඳන් පොළවට උඩින් තියෙන්නේ නැහැ. සමහර ශාකවල කඳ තියෙන්නේ පොළව යට කියන එක ඔබ හොඳින් අවබෝධ කරගන්න. හරිද? හරි. අන්න ඒවට අපි කියන්නේ දරුවනේ භූගත කඳන්. පොළව යට තියෙන කඳන්. මම මේ ප්‍රශ්නයක් අහන්න.
මන්නේ උත්තරය දරුවනේ භූගත කඳන් ප්‍රභා සංශ්ලේෂණය කරනවද නැද්ද දෙන්න බලන්න කවුරු කෙනෙක් උත්තරය භූගත කඳන් කියන කවුරු කෙනෙක් භූගත කඳ ප්‍රභා සංශ්ලේෂණය කරනවද නැද්ද නැහැ හරි නැහැ බලමු අයිත් මයික් එක ඔන් කරන්න පුළුවන් නම් ඔන් කරලා කියන්න බලන්න මොකද කියන්නේ කියලා को अनित ज्ञान में तुमने खाते देने के लिए किया ना उधर बोले वो का तो कांड है प्रभाव संश्लेषण करने वाले रहते हैं हाँ करना है करना हाँ आप ये बालों को करने वाले नहीं देखे आप ये क्या कहने का हाल बालों ओके दिन आप यहाँ ओके को नहीं है किया ओके तय नहीं है क्या नहीं है तू ओके है तू मगर दरो ऐ यो बने है किला क्यों ओके हरे ओ ओके यार मैं कहूँ रहे किने खाना पोलो यार ती है ना हिंदा मैं और ऑक्सीजन मैं पोलो यार ती है ना दीन्दा ये एक मैं प्रभास संश्लेषण करने ऐसे ओ पुता दारू ऑक्सीजन वायु आय प्रभास संश्लेषण या यात्रा संबंध या नहीं दारू मुझे प्रभास संश्लेषण ही तो आवश्यक है ने ऑक्सीजन वायु नेवेई कार्बन डाइऑक्साइड वायु ते उन्हें उत्तर दुना दारुवा हाँ गाना होने प्रभाव संश्लेषण संधा आवश्य वेन्ने कार्बन डाइऑक्साइड वायु इधर एक है कार्बन डाइऑक्साइड वायु फलवे आटे दे अन्य नहीं किला दब किया ने दारु एक आते के हेतु आप किन्हें आती दारु ने उपर दानना ආලෝක ශක්ති ආලෝකය ඕන නමුත් කඳ තියෙන්නේ පොළව යට නම් ඒගොල්ලන්ට ආලෝක ලබා ගන්න පුළුවන් ද දරුවනේ දෙන කවුරු කෙනෙක් උත්තරය මට කඳ තියෙන පොළව යට පුළුවන් සර් බෑ අනේ කඳ පොළව යට තියෙද්දී ආලෝක ලබා ගන්න බැරි නිසා තමයි මේ භූගත කඳන් ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ නැත්තේ භූගත කඳන් ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ निशा පසතුල පිහිටෙන නිසා ප්‍රභා සංශ්ලේෂණය සිදු නොකරයි ප්‍රභා සංශ්ලේෂණය සිදු නොකරයි හරි අපි යන ඊළඟ මාතෘකාව දරුවනේ අපි යන නිබන්ධනයේ පිටු අංක 6ට බලන්න බලන්න පිටු අංක 6 ශාක පත්‍රවල විවිධත්වය. දරුවනේ බලන්න ශාක පත්‍ර. ඔබ දැකලා ඇති ශාක පත්‍ර එක එක හැඩේ ශාක පත්‍ර තියෙන දරුවනේ. එක එක හැඩේ ශාක පත්‍ර. ඔබ හොඳින් මතක තියාගන්න මේ ප්‍රභා සංශ්ලේෂණය කියන ක්‍රියාවලිය ප්‍රධාන වශයෙන්ම සිද්ධ වෙන්නේ දරුවනේ ශාක පත්‍ර තුල. ඔබෙන් කවුරු හරි කෙනෙක් ඇහුවොත් शाक पात्र प्रधानतम कृत्य नतम प्रधानतम कार्य कुमार दिखेला उपकेलिम किया नमक दे प्रभा संश्लेषण के लिए और शाक एक सिद्धुवन प्रभा संश्लेषण क्रियावली है प्रधान वशय में सिद्ध शाक पात्र तुले अन्य का हाईलाइट करेगा प्रभा संश्लेषण प्रधान वशय सिद्धुवन ने शाक पात्र तुले के निका हाईलाइट करेगा शाक पात्र विविध हेडगा विविध विविध हेडगा प्रमाण अन्य शाक पात्र शाक पात्र प्रमाण मृतकम शाक पात्र इतना प्रमाण प्रमाण विशाल शाक पात्र दर्वण शाक पात्र शाक पात्र कापीड दर्वण
කොටස් 7ක් බලා ගන්න පුළුවන්. ශාක පත්‍රයක අපිට පුළුවන් දරුවනේ කොටස් 7ක් බලා ගන්න පුළුවන්. ශාක පත්‍රයේ කොටස් 7ක්. ඔබ ඔබ මේ පන්ති වුණාට පස්සේ ශාක පත්‍රයක් කඩාගෙන බලන්න මේ කියන කොටස් 7 තියෙනවද කියලා. ඔබ ශිෂ්‍යත්ව පන්තිවලදී මේවා ඉගෙන ගන්න ඇති කියලා මම හිතනවා. ශිෂ්‍යත්ව පන්තිවලදී ඔබ මේවා ඉගෙන ගන්න ඇති කියලා මම හිතනවා. තේරුණාද? හරි. නිබන්ධන පිටු අංක 6ට යන්න. ශාක පත්‍රයක ව්‍යුහය පහත දක්වා ඇත. ඉක්මනින් ඉගෙන දරුවනේ. ශාක පත්‍රයක ව්‍යුහය පහත දක්වා ඇත කියලා ලියලා තියෙන අපිට පේනවා ඇති මේ හිස්තැන තුල මේ ශාක පත්‍රයේ ව්‍යුහය ඉක්මනින් ඉගෙන ගන්න වැඩි වෙලා ගන්න එපා. ඉක්මනින් ඉගෙන ගන්න. කැලේරේම තියෙන එක පත්‍ර අග්‍රය පත්‍ර ධාරයක් තියෙනවා පත්‍රයේ මැද ප්‍රදේශයට කියනවා පත්‍ර තලය අර ප්‍රධාන නාරටිය තමයි කියන්නේ දරුනේ අපි මැදි නාරටිය කියලා මැදි නාරටිය අතු බෙදුනට පස්සේ අන්න අපි කියන දරුනේ මොකද්ද ශාකා නාරටි නේද මැදි නාරටිය අතු බෙදුනට පස්සේ කියන්නේ ශාකා නාරටි ඊට පස්සේ බලන්න අන්න ඔබ පත්‍ර වුන්තේ තියෙනවා පත්‍ර වුන්තේට මතක් ඉදිරියට කියහම තියෙනවා පත්‍ර පාදය මේ පත්‍ර වුන්තේට ඔයාලගේ භාෂාවෙන් ඔයාලා මොකද කියන දරුවනේ ඔබ මොකද කියන සාමාන්‍ය ජීවිතේදී දැන දරුවෙක් කියන්න මට පත්‍ර වුන්තේට මේ පත්‍ර වුන්තේ කියන එකට ඔබේ භාෂාවෙන් මොකද කියන්නේ? දරුවනේ පත්‍ර වුන්තේට මොකක් කියලාද කියන්නේ? ඔයාලා ඔයාලගේ භාෂාවේ සාමාන්‍ය ජීවිතේට මොකද්ද ඔබ කියන්නේ? දැන් නැද කිසිම දරුවෙක්. අපි මේ පත්‍ර වුන්තේට තමයි මොකක් කියන්නේ? නටුව කියලා කියන්නේ නේද? නාරටිය. ඔව් නාරටිය කියලාත් කියනවා නැත්නම් මේ අපි නටුව නටුව කියලා කියන්නේ ඕක නේද? පත්‍රේ නටුව කියලා කවලා හඳුන්වන්නේ ඕකනේ පත්‍ර මුන්තේ නේද? හරි. එහෙනම් කොටස් 7යි. කොටස් 7 අද දැන් මේ පන්ති වෙලාවෙන් පස්සේ මේ වගේ පත්‍රයක් මතකෙන් ඇඳලා මතකෙන් කොටස් එක නම් කරන්න පුරුදු පුහුණු වෙන්න ඕන. ඒ වගේම හෙට උදේ මේ විදිහට තියෙන ලොකු ශාක පත්‍රයක් කඩාගෙන බලන්නේ කොටස් ටික තියෙනවද කියලා. දැන් ශාක පත්‍ර කඩන්න යන්න එපා රෑ වෙලා සතු සර්පයකයි ඔබ ඒ නිසා හෙට උදේ විශාල ලොකු කොලයක් ගන්න කොස් කොලයක් වගේ ලොකු කොලයක් අරගෙන බලන්න මේ කියපු කොටස් ටික තියෙනවද කියලා ඊට පස්සේ ඔබට පුළුවන් ගෙදරදී අම්මට හරි අයියට හරි අක්කට හරි කාට හරි මේ කොටස් ටික නම් කරන්න පත්‍රයේ අතේ තියාගෙන බලන්න කියන්නේ මේකත් එක්ක ඔයා නම් කරන එක හරිද වැරදිද කියලා අන්නේ දරුවනේ එතකොට ඉවරයි ඔයාලට මේ කම්තුමේ පාඩම් කරන්න දෙයක් නැහැ නේද ඔයාලා අම්මට හරි අයියා කෙනෙකුට හරි කාට හරි මේක පාඩම් දෙන්න. ඔබ පත්‍රයක් අතට ගන්න. ඔබ කොස්කොලයක් අතට අරගෙන ඔබ තැනින් තැන පෙන්නනවා. මේක පත්‍රාග්‍රය මේක පත්‍රතාරය. අම්මට කියන්නේ මේ හද වැඩි කියලා පොඩක් බලන්න කියලා. තේරුණාද? අන්න එහෙමයි ඉගෙන ගන්නෙ. පරිසරයත් එක්ක දරුවනේ ඔබ විද්‍යාව ඉගෙන ගත්තොත් ඔබට පහසියෙම විද්‍යාවට සාමාන්‍ය පෙළ විභාගෙට ඒ සාමාර්ථයකට යන්න පුළුවන්. ඒ වගේම උසස් පෙළ විද්‍යාව ගණිත අංශයෙන් ඉගෙන ගන්නත් පුළුවන්. ඒ වුණාට ඔබ දන්නවා වෛද්‍යවරයෙක් වෙන්න නම් අනිවාර්යයෙන්ම උසස් පෙළට විද්‍යා අංශයෙන් ඉගෙන ගන්න ඕන. නේද? ඉංජිනේරුවරයෙක් වෙන්න නම් උසස් පෙළට ගණිත අංශයෙන් ඉගෙන ගන්න ඕන. විද්‍යා අංශයෙන් හරි ගණිත අංශයෙන් හරි ඉගෙන ගන්න මොනවා කරන්නත් සාමාන්‍ය පෙළ විභාගයට ඔබ විද්‍යාවට ඒ සාමාර්ථයක් ලබා ගත යුතුමයි. මේ විද්‍යාවට ඒ සාමාර්ථයක් ගන්න එක ඔබ දැන් මේ ක්‍රමක්‍රමයෙන් තමයි මේ දැන් මේ ඔබ ඒ සාමාර්ථය දක්වා යන්නේ. එක සැරේ කන්ද නැගෙන බෑ නේද දරුවනේ පොඩ්ඩෙන් පොඩ්ඩ 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 තමයි නැගින්න ඕන. හරිද? ඒ නිසා විෂය කණු හොඳින් අවබෝධ කරන් හොඳින් ඉගෙන ගන්න. හරි. අපි යන ඊළඟ මාතෘකාවට බලන්න දරුවනේ. ඊළඟ මාතෘකාවට යනවා පත්‍ර නාරටි. ඔය පත්‍රයක නාරටි තියෙනවා. ඔබ කොස්කොලයක් අරගෙන අනිත් පැත්ත හරවලා බැලුවොත් හොඳට මේ නාරටි ටික බලාගත්තේ ඇයි? නේද? අපිට පැහැදිලිව පේනවා ඇති මෙතනත් පැහැදිලිව දක්වලා තියෙන නාරටි නේද මේ මේ මැද්දෙන් යන එකට අපි කියන්නේ මැදි නාරටි ඔය බලන ලස්සන තියෙන මැදි නාරටි මැද්දෙන් යන එක නාරටි මැදි නාරටි ඊට පස්සේ මේවා පේනවාද අපිට පේනවාද මේ අතු බෙදලා තියෙනවා නේද ඒ අතු බෙදෙන නාරටි වලට අපි කියනවා දරුවනේ මොනවද කියලාද ශාකා නාරටි ඔය තියෙන නාරටි
ඔස්කොලයක් හරි මොකක් හරි ශාක පත්‍රයක් අරන් අනිත් පැත්ත බැලුවනම් හොඳට මේක බලාගත්තේ ඇයි ශාකානාර අනේ මානේ මොකද මේ නාට්‍ය වින්‍යාස අනේ මාතුකා බාන පත්‍රවල නාට්‍ය වින්‍යාසය අනේ බලන්න ශාක පත්‍රයක නාරති පිහිටා ඇති රටාවට අපි කියනවා නාරති වින්‍යාස කියලා. අන්න ඒක හයිලයිට් කරගන්න. මේ කොටස හයිලයිට් කරගන්න. ශාක පත්‍රයක නාරති පිහිටා ඇති රටාව නාරති වින්‍යාස ලෙස හැඳින්වේ. දවනේ ශාක පත්‍රයක තියෙන ප්‍රධාන වශයෙන් නාටි වර්ග දෙකක්. ශාක පත්‍රයක තියෙනවා ප්‍රධාන වශයෙන් නාරති වර්ග දෙකක් තියෙනවා. නාරති වර්ග දෙකක් තියෙනවා ශාක පත්‍රයක. මේ නාටි වර්ග දෙක තමයි දරුවනේ ඔන්න බලන්න අපිට පැහැදිලි පේනවා ඇති. ඔන්න නාටි වර්ග දෙක මොකද්ද? ජාලාභ නාටි වින්‍යාසය සහ සමාන්තර නාටි වින්‍යාසය කියලා. ජාලාභ කියන එකේ තේරුම දරුවනේ බලන්න හොඳට. ජාලාභ කියන එකේ තේරුම තමයි ජාලාභ කියන මතාවට විතර විශ්වාස කරලා පෙන්නන්න. ජාලාභ කියන එකේ තේරුම තමයි දරුවනේ බලන්න. නාරිති ටික දරුවනේ මේ බලන්නකෝ දැලක් වගේ විහිදිලා තියෙන මේ දැලක් වගේ විහිදිලා තියෙන හැම තැනම විහිදිලා තියෙන දැලක් වගේ අතු බෙදලා තියෙන දැලක් වගේ විහිදිලා තියෙන එක තමයි සමා ජාලාභ නාරිති කියන්නේ. බලන්න අනිත් එක සමාන්තර නාරිති කොහොමද තියෙන්නේ? මෙහෙම කෙලින් තියෙන ඔය සමාන්තරයි. කෙලින් අතර තියෙන්නේ. ඔන්න දෙකේ වෙනස තේරුම් ගන්න. එහෙනම් අපිට ඉගෙන ගන්න තියෙන නාටි වර්ග දෙකයි ජාලාභ නාටි වින්‍යාසය සහ සමාන්තර නාටි වින්‍යාසය. ජාලාභ කියන කේදී අතු බෙදලා තියෙනවා. සමාන්තර කියන කේදී අතු බෙදලා නැහැ. කෙලින්ම තමයි මේ නාටි ටික තියෙන්නේ. आकार देखे की किला थी आकार देखे की इतने मैदे लिया नाट विन्यास की आकार देखे की तेन मैदे लिया नाट विन्यास किला मैदे लिया कोटा देखे दिपेट विदा गण දෙපැත්තකට බෙදා ගන්න. දරුවෝ පිටු අංක 6 පත්‍රවල නාටි වින්‍යාසය කියන මාතෘකාවනේ අපි දැන් ඉන්නේ. එතන අනේ හිස්තැන තුල නාටි වින්‍යාසය කියලා මැද්දෙන් ලියන්න. මැද්දෙන් නාටි වින්‍යාසය කියලා ලියලා කොටස් දෙකකට බෙදන්න. කොටස් දෙකකට බෙදන්න. එක පැත්තක ලියන්න ජාලාභ නාරිති වින්‍යාසය අනිත් පැත්තේ ලියන්න සමාන්තර නාරිති වින්‍යාසය කියලා. එක පැත්තක ලියන්න ජාලාභ නාරිති වින්‍යාසය ජාලාභ අනිත් පැත්තේ ලියන්න සමාන්තර නාරිති වින්‍යාසය. ජාලාභ පැත්තේ මේ රූපය ඇඳ ගන්න. මම මේ අඳින රූපේ කහ පාටින් ඇඳලා තියෙන රූපය ඇඳ ගන්න ජාලාභ පැත්තේ. ජාලාභ පැත්තේ. ඔය ජාලාභ කියන එකේ තේරුම හොඳින් අවබෝධ කරගන්න දැලක් මෙන් විහිදිලා තියෙනවා. ජාලාභ නාටි විඤ්ඤාස සාමාන්‍ය විදිහට පැන්සලෙන් දැන්ට ඇනගන්න පස්සේ ලස්සන කරගන්න නිවාඩු පාඩුව. අනිත් පැති කියන දරුවනේ සමාන්තර නාටි විඤ්ඤාසය. අනිත් පැති කියන්නේ සමාන්තර නාටි විඤ්ඤාසය. අන්නේ එක සමාන්තරකේදී ඔබට පේනවා ඇති පත්‍රයේ කෙලින් තියෙන්නේ නේද? කෙලින් කෙලින් තමයි නාටි ටික තියෙන්නේ.
එහෙනම් ඔබ මතක තියාගන්න නාරටි වින්‍යාසය අනුව පත්‍ර ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට අපි බෙදෙනවා ජාලාභ නාටි වින්‍යාසය සහ සමාන්තර නාටි වින්‍යාසය කියලා දැලක්මෙන් විහිදලා තියෙනවා නාරටි ටික දැලක්මෙන් විහිදලා තියෙනවා නම් අපි කියන්නේ ජාලාභ සමාන්තරව තියෙනවා නම් අපි කියනවා සමාන්තර නාටි වින්‍යාසයක් කියලා දරුණේ ජාලාභ පැත්තේ උදාහරණ දෙක තුනක් ලියා ගන්න ජාලාභ පැත්තේ උදාහරණ දෙක තුනක් ලියන්න ජාලාභ පැත්තේ අපිට පේන උදාහරණ මම ඔන්න ටිකක් විශාලක පෙන්නනවා ජාලාභ පැත්තේ උදාහරණ ලියන්න වද අඹ वाद आंब गोटुकोल जालाभ पेत्ति अभी समांतर पेत्ति तरुणी मैं समांतर पेत्ति उदाहरण लिया गन समांतर पेत्ति मन उदाहरण समांतर पेत्ति लिया ने तृण उन पोल पुआ तृण उन पोल पुआ उन्होंने तारे का क्लिया गन ताल 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 ऐना दारु ने मटक क्लिया गन नारती विन्यास यानु अब इतने शाक वेदान प्रवाह पदान विषय कोटास देख कर में नारती दी है पालला කොහොමද අපිට ශාක කොටස් දෙකකට බෙදන්න පුළුවන් දරුවනේ ගලක් මෙන් විහිදලා තියෙනවා නා ඒ නාටි වලට කියන්නේ මොන නාටි කියලා දෙක දරුවෙක් කියන කවුරු හරි නාටි ටික දලක් මෙන් විහිදලා නම් මොන නාටි වින්‍යාසයක් කියලාද කියන්නේ වාණ කියන්නේ ජාලාභ නාටි වින්‍යාසය හරි ජාලාභ හොඳට වචනේ උච්චාරණය කරන්න ජාලාභ හරිද කෙලින් අතර තියෙනවා නා ඒ වගේම නැත්නම් දලක් මෙන් විහිදලා නැත්තම් අපි කියනවා සමාන්තර නාටි කියලා. දරුණි මේ පත්‍රයක් තියෙන ප්‍රධාන වශයෙන් වර්ග දෙකක්. ඔබ දකින්න ඇති මේ පත්‍ර ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් තියෙනවා. ඔබ මේ ශිෂ්‍යත් පන්තියේ ඉගෙන ගන්න ඇති කියලා මම අනිවාර්යයෙන්ම හිතනවා දරුවනේ. මොනවද? මේ සරල පත්‍ර සහ සංයුක්ත පත්‍ර කියලා. පත්‍ර අපි ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදනවා කොහොමද? සරල පත්‍ර සහ සංයුක්ත පත්‍ර කියලා. බලන්න මොකද සරල පත්‍රයක් කියලා කියන්නේ? ඔන්න හයිලයිට් කරගන්න නිබන්ධනයේ පිටු අංක 6 අවසාන කොටස. පත්‍ර තලය කොටස් වලට බෙදී නැති විට ඒවා සරල පත්‍ර ලෙස හඳුන්වනවා. ඔන්න හයිලයිට් කරගන්න. හයිලයිට් කරගන්න. පත්‍ර තලය කොටස් වලට බෙදී නැති විට ඒවට අපි කියනවා සරල පත්‍ර කියලා. කියන පත්‍ර තලයේ කෑලි කෑලි වල බෙදිලා නැහැ සම්පූර්ණ පත්‍ර තලයක් තියෙනවා කියන එකයි පත්‍ර තලයේ කොටස් වල බෙදිලා නැහැ සම්පූර්ණ පත්‍රයේම තියෙනවා අන්න ලියාගන්න උදාහරණ මම මෙන්න ඔබට උදාහරණ පෙන්වලා තියෙනවා ලියාගන්න උදාහරණ වද කොස් වද සහ කොස් ඔන්න මම ඔබට පෙන්වලා තියෙනවා වද වද පත්‍රය සහ කොස් ඔන්න බලන්නකෝ පත්‍ර තලයේ කොටස් වල බෙදිලා නැහැ වද සහ කොස් පත්‍ර තලයේ කොටස් වල බෙදිලා නැත්තම් කියනවා අපි තල පත්‍රයක් කියලා. හරිද? හරි. ඔන්න බලන්න ඊට පස්සේ මම තව පත්‍රයක් පෙන්නන ඒ අනුව මොන්න බලන්න. මේ බලන්නකෝ. ඔන්න පැපොල්. නැත්තම් ගස්ලව් පත්‍රය. හැබැයි ඔබට දරුවනේ මේකත් අපි ගන්නේ පත්‍ර තලයේ බෙදිලා නැති විදියට. මොකද මේක බෙදලා තියෙන භාගෙට.
අන්න බාගට විදුණු එකත් අපි ගන්න මේ බලන්නකෝ මේ ඔන්න ඔච්චරයිනේ බෙදලා තිනෝ ඔය අන්න මේ මෙච්චරයි බෙදලා තිනෝ ඔය සම්පූර්ණ බෙදේ නැහනේ සම්පූර්ණයෙන්ම බෙදුනොත් තමයි අපි සංයුක්ත පත්‍රයක් කියන්නේ බාගට බෙදුණයි කියලා සංයුක්ත පත්‍රයක් කියන්නේ නැහැ ඒ තේරුණාද ඒ සමහරක් තියාගන්න අන්න නිබන්ධනයේ පුතු අංක 7ට යන්නේ දරුවනේ සමහර පත්‍රවල පත්‍ර තලය අර්ධ ලෙස බෙදී දීපිය අන්න හයිලයිට් කරගන්න සමහර පත්‍රවල පත්‍ර තලය අර්ධ ලෙස බෙදී යත් අන්න එක හයිලයිට් කරගන්න අර්ධ කියන්නේ භාගරය බෙදලා තියෙන කෙනෙක් ඈ අර්ධ කියන එකේ තේරුම භාගයට බෙදලා තියෙන කෙනෙක් අර්ධ ලෙස බෙදී යත් අන්න මොනවාද උදාහරණ පැපොල් සහ මඤ්ඤුක්ක පැපොල් සහ මඤ්ඤුක්ක භාගයට බෙදලා තියෙන භාගයට භාගයට මේ මලනෝ භාගයයි බෙදලා තියෙන්නේ හරිද හරි දැන් තප්පර කිහිපයක් දෙන්න ඉක්මනින් අතන රූප සටහන චුට්ටක් දැනගන්න නිබන්ධනයේ පිටු අංකwidehat සංයුක්ත පත්‍ර පැපොල් සහ මඤ්ඤුක්ක මේ ඔබට පෙන්නලා තියෙන මං පැපොල් ශාක පත්‍රයක් පැපොල් ශාක පත්‍රයක් පෙන්නලා තියෙන ඉක්මනින් දැනගන්න දල වශයෙන් පොඩක් දැනගන්නේ ඇති ඔබ ඔළුවේ තියාගන්න ඕන පත්‍ර තලයේ සම්පූර්ණ බෙදිලා නැහැ කියලා ඒකයි වැදගත්කම සාමාන්‍ය දල වශයෙන් අඳගන්න ඒ ඇති අර විෂය කරුණ අවබෝධ කරගන්න පමණක් රූප සටහනක් අඳගත්තාම ඇති එතන සමාහලම රූප සටහන් හැඩ වැඩ කර කර ඉන්න වෙලා වෙන නෝට් එක ලියා ගන්නත් බෑ ඊට පස්සේ නේද සාමාන්‍ය මට්ටම නඳගන්න ඒ ඇති හරි එහෙනම් මම තියා ගන්න පාත්‍ර තලයේ බෙදිලා නැත්තම් බාගෙට බෙදිලා නම් අපි ඒවට කියනවා සරල පත්‍ර සරල පත්‍ර ඊට පස්සේ බලන්න දරුවනේ ඊට පස්සේ බලන්න මම තව රූප සටහන් ටිකක් ඔබට පෙන්වන්නම් අන්න ඊට පස්සේ ඔබට තේරුම් යයි මොනවද මේ සංයුක්ත පත්‍ර කියන්නේ කියලා සංයුක්ත පත්‍ර තේරුණාද හරි මෙන්න බලන්න දරුවනේ මොකද්ද කියලා තියෙන්නේ කියලා ඔන්න බලන්න මොකද්ද කියලා තියෙන්නේ කියලා සංයුක්ත පත්‍රවල පත්‍ර තලය සම්පූර්ණයෙන්ම කොටස් වලට බෙදිලා පත්‍ර තලය සම්පූර්ණයෙන්ම කොටස් වලට බෙදලා නම් අපි කියනවා සංයුක්ත පත්‍ර කියලා සංයුක්ත පත්‍ර අනුදාහන අපිට ලියන්න ඕනේ උදාහරණ මම ලියලා තියෙනවා කොල් මාර කතරමුණුංග සියවල එතන මාර කියන එක පොඩ්ඩක් පැත්තකින් ලියා ගන්න දරුවනේ නිදසුන් තමයි පොල් කතරමුරුංගා සියමල. ඒ කියන්නේ දරුවනේ ඔය කතරමුරුංගා එක පත්‍රයක් කියලා කියන්නේ පොඩි එකකට නෙවෙයි ඈ. කතරමුරුංගා එක පත්‍රයක් කියලා කියන්නේ පොඩි එකකට නෙවෙයි. කතරමුරුංගා එක පත්‍රයක් කියලා කියන්නේ මේ සම්පූර්ණ එකට. උදාහරණයක් විදිහට මෙහෙම හිතන්නකෝ. උදාහරණයක් මෙහෙම හිතන්න. දැන් උදාහරණයක් ඔන්න මම ඔන්න දැන් මේ විදිහට ඇඳද්ද දරුවනේ. හයිද? එතකොට මෙතන දැන් පොඩි පොඩි පත්‍ර තියෙනවා දැන්. හිතන්නකෝ මෙහෙම මේක දැන් පොඩි පොඩි පත්‍ර තියෙනවා කියලා හිතන්නකො පොඩි පොඩි පත්‍ර මේක දැන් තියෙනවා ඔමක හිතන්නකෝ දරුවනේ එතකොට මෙන්න මේ මං රතු පාටින් කොටු කරන මම මේ රතු පාටින් කොටු කරන මෙන්න මේ සම්පූර්ණ එකට තමයි අපි කියන්නේ මොකක් කියලාද පත්‍රයක් කියලා කියන්නේ ඔක තමයි පත්‍රය ඒ සම්පූර්ණ ඒ දැන් අපිට පේනවා මෙතෙන්දී පත්‍ර තලයේ කොටස් වල බෙදලා තියෙන්නේ මෙතෙන්දී අපිට පේනවාදී ඔබ පන්ති උනාට පස්සේ ආරම්භන කරපිංචා එහෙම නැත්නම් ඉදුකුම්බා මාර සියමල ඒවල දරුවනේ මම ඔය රතු පාටින් නම් කරලා තියෙන වගේ කොටසකට තමයි අපි කියන්නේ පත්‍රය කියලා මේ කුඩා කොටසක් ගත්තොත් මෙන්න මේ කුඩා කොටස මේ කුඩා පත්‍රයක මේකට කියන්නේ අපි පත්‍රය කියලා නෙවෙයි මේකට කියන්නේ පත්‍රිකා කියලා. අනේ නැ තේරුම් ගන්න දරුවනේ
අර සම්පූර්ණ පත්‍ර තලයේ සම්පූර්ණයෙන්ම කොටස් වලට බෙදිලා නම් ඒකට කියන්නේ අපි සංයුක්ත පත්‍රය. හරිද? හරි. මේ රූප සටහන් දරන පොඩ්ඩක් ඔතන නෝට් කරගන්න නිබන්ධනයේ පිටු අංක 7. නිබන්ධනයේ පිටු අංක 7 සංයුක්ත පත්‍ර කියන මාතෘකාව තියෙන තැන මේ රූප සටහන පොඩ්ඩක් ඉක්මින් නෝට් කරගන්න. සම්පූර්ණ එක පත්‍රයක් කුඩා කොටසද කියන්නේ පත්‍රිකාවක් කියලා. පත්‍රිකා. එනම් පත්‍රය සහ පත්‍රිකාව අතර වෙනස තේරුම් ගන්න තනිකර කතුමුණුඟ ඉත්තක් කියලා කියන්නේ පත්‍රයකට. අර කුඩා කුඩා කුඩාව තියෙන කතුමුණුඟ කොලයකට අපි කියන්නේ පත්‍රිකා කියලා. අපිට මේවා හොඳින් නිරීක්ෂණය කරන්න පුළුවන් පරිසරය තුළ. මේවා බලන්න හෙට. සාමාන්‍ය දල වශයෙන් පොඩ්ඩක් කනගත්තාම ඇති අය මේවා හැඩවැඩ කර කර ඉන්න එපා පස්සේව කරගන්න. හරි. තරුවනේ යන නිබන්ධනයේ පිටු අංක 7ට ශාක පත්‍රවල කෘත්‍ය. ඒ කියන්නේ මොකක්ද දරුවනේ? ශාක පත්‍ර මගින් මොනවද කරන්නේ? මොකද්ද කරන්නේ කියන එක පිළිබඳවයි අපි දැන් ඊට පස්සේ ඊළඟට සාකච්ඡා කරන්නේ දරුවනේ. ශාක පත්‍රවල කෘත්‍ය. දරුවනේ හොඳින් මතක තියාගන්න. ශාක පත්‍රයක ප්‍රධානතම කෘත්‍ය ප්‍රවාහ සංශේෂණයයි. ඒ වගේම තමයි ආ ශාකයට අවශ්‍ය ආහාර පත්‍ර තුල නිබදවන්නේ. හරි. ඔව්. අර රතු පාටට නම් කරලා තිබ්බ කයම චුට්ටක් කියන්න පුළුවන්ද? ආ රතු පාටින් නම් කළා තිබ්බ දරුව පත්‍රය. Thank you sir. නිල් පාටින් නම් කළා තිබ්බ පත්‍රිකා. Thank you sir. හරි. හරි. එහෙනම් දරුවනේ මතක තියාගන්න ඔබෙන් විභාගයට ඇහුවොත් ශාක පත්‍රයක ප්‍රධානතම කෘත්‍ය එහෙම නැත්නම් ශාක පත්‍රයක ප්‍රධානතම කාර්ය වෙන්නේ මොකක්ද කියලා ඔබ දෙන්න ඕන එකම එක උත්තරය මොකක්ද? ප්‍රභාස සංශ්ලේෂණ. හරි. තියාගන්න. නිබන්ධනයේ පිටු අංක 7 ශාක පත්‍රවල කෘත්‍ය අංක 1. කියන්න. ප්‍රභාස සංශ්ලේෂණය මගින් ශාකයට අවශ්‍ය ආහාර නිපදවීම හරිද? එහෙනම් මතක තියාගන්න පළවෙනි එක මොකද්ද? ප්‍රභා සංශ්ලේෂණය මගින් ශාකයට අවශ්‍ය ආහාර නිපදවීම. ඔන්න ඕක තමයි ශාක පත්‍රයක ප්‍රධානතම කාර්ය වෙන්නේ දරුවනේ. දෙක. ඔන්න බලන්න දෙක මොකද වෙලා තියෙන්නේ? දෙක ලියන්න. ඔව් ඉන්න සර්. හරි හරි. ඔයාලට බලලා ලියන්නත් පුළුවන් මම ස්ක්‍රීන් එකේ දාලා තියෙන නිසා. දෙක සමහර ශාක පත්‍ර තුල හරිද? දෙක සමහර ශාක පත්‍ර තුල ජලය ගබඩා කර තබා ගන්න. සමහර ශාක පත්‍ර තුල දරන්නේ ජලය ගබඩා කරනවා. ඔබ බලන්න ඔබේ ගෙදර අනිවාර්ය කොමාරිකා ඇතිනේ. ඔබේ ගෙදර අනිවාර්ය කොමාරිකා ඇති. බලන්න කොමාරිකා පත්‍රයක් කැඩුවට පස්සේ ඒක ඇතුලේ තියෙන ජලය ගබඩා කරලා තියෙනවා. ලොකු එකක් කඩන්න එපා. අග්ගිෂෙන් චුට්ටක් පොඩ්ඩක් කඩලා බලන්න. ජලය ගබඩා කරලා තියෙනවා.
ඒ කොමාරිකා පත්‍රයේ ඝනකම වැඩි වෙලා තියෙන්නේ. ඔය අක්කපාන වල ඝනකම වැඩි වෙලා තියෙන දරුවනේ පත්‍ර තුල ජලයේ ගබඩා කර ගන්නවා. මොකදද? අන්න අර අත්‍යවශ්‍ය වෙලාවකදී අවශ්‍ය වෙලාවකදී පසි ප්‍රයෝජනෙ සඳහා. හරිද? හරි. උදාහරණ ලියා ගන්න. කොමාරිකා සහ අක්කපාන. සමහර ශාක පත්‍ර තුල ජලය ගබඩා කර තබා ගැනීම. කොමාරිකා සහ අක්කපාන. යනරුනි අපි යනවා ඊට පස්සේ කර බලන්න තව එකක් තියෙනවද නැද ලියාගන්න. ඊළඟ ප්‍රයෝජනෙ ලියාගන්න. ඊළඟ ප්‍රයෝජන. ඒ කියන්නේ තුන්වෙනි ප්‍රයෝජනය. කියන්න. සමහර ශාක පත්‍ර වලින් අලුත් ශාක ඇති කිරීම. සමහර ශාක පත්‍ර වලින් අලුත් ශාක ඇති කිරීම. අලුත් ශාක ඇති කර. කියන උදාහරණ අක්කපාන බිගෝනියා. උදාහරණ අක්කපාන සහ බිගෝනියා. ඔබට පේනද ඒ තුන පේනද ඔබට අක්කපාන ශාකයක් ශාක පත්‍රයක් පේනද? ඔබ බලන්න හොඳින් අන්න අක්කපාන ශාක පත්‍රේ වගේ අලුත් පැල ඇවිල්ලා තියෙනවා. පේනද ඔබට අලුත් පැල? ඔය පැලයක් හිටවගන ඔබට නව අක්කපාන ශාකයක් ලබා ගන්න. අලුත් එකක් ලබා ගන්න. තේරුණාද? හරි. ඔව්. අක්කපාන අර අනිත් එක මොකද්ද? බිගෝනියා. අක්කපාන බිගෝනියා. හරි. ඊට පස්සේ දරුවනේ මම යන ඊළඟ මාතෘකාවට බලන්න. බලන්න නිබන්ධනයේ පිටු අංක 7 ඊළඟ මාතෘකාව පුෂ්පයක කොටස් සහ පුෂ්පවල විවිධත්වය. පුෂ්පයක කොටස් සහ පුෂ්පවල විවිධත්වය. දැන් ඔබ දන්නවා පුෂ්ප එක එක ලස්සන, එක එක ලස්සන තියෙන පුෂ්ප, එක එක සුවඳ තියෙන පුෂ්ප ඕන තරම් දරුවනේ ඔබ දැකලා ඇති. ඕන තරම් ඔබ දැකලා ඇති. හරිද? දැන් මේ ශාකයකට පුෂ්පයක් තියෙන්නේ මොකටද? ශාකයකට පුෂ්පයක් තියෙන්නේ මොකටද? හරි. ශාකයකට පුෂ්පයක් තියෙන යාගේ ප්‍රජනන කටයුතු සඳහා. හරි. දැන් මේ රූප සටහන ඉක්මනින් ඇඳ ගන්න ඔතන. රූප සටහන් දෙක ඉක්මනින් ඇඳගෙන පස්සේ පාර කරගන්න. දැන් රූප සටහන් දෙක විතරක් ඇඳ ගන්න. හරිද? ඉක්මනින් ඇඳ ගන්න.
දරුණු විභාගයට මේ වගේ රූප දීලා විභාගයට මේ වගේ පුෂ්ප දීලා ඔබට නම් කරන්න කියලා කියනවා ඒක නිසා හොඳින් පුරුදු පුහුණු වෙන්න ඕන මේව නම් කරන්න විශේෂයෙන්ම දෙවෙනි පුෂ්පය ඔය පළවෙනි පුෂ්පේ ඇඳලා තියෙන්නේ සාමාන්‍ය පෙනුම හරිද දරුවනේ විශේෂම දෙවෙනි පුෂ්පේ හරි ඔබට පුළුවන් මේක ගෙදරදී බලන්න නේද වදමලක් අරගෙන වදමල් අපිට ඔබට ඕන තරම් වදමල් හොයාගන්න පුළුවන් හෙට වදමලක් හොයාගෙන දරුවනේ ඔය කියන කොටස් ටික ඔබ දැන් ඔය ඇඳපු රූපේ තියෙන කොටස් ටික ඒ වදමලේ බලා ගන්න පුළුවන්ද බැරිද කියන එක ඔබ හොඳින් නිරීක්ෂණය කරන්න හොඳින් නිරීක්ෂණය කරන්න හරිද එතකොට අපිට ඔය වුන්තය මණිපාත්‍ර දලපාත්‍ර රේණු සහ කලංකය මම හිතනවා ඔබ මේ වට 6 වතර පන්තිද ඉගෙන ගන්න ඇති කියලා 6ෙදිත් සහ මේ 5 වසර පන්තිද නේද 5ෙදි හයි මම දෙවෙනි රූපේ කලංකය තියෙනවා රේණු තියෙනවා කීලය දලපත්‍ර මණිපාත්‍ර තියෙනවා ඩිම්බ කෝෂය තියෙනවා වුන්තය තියෙනවා දැන්ට ඔබ සාමාන්‍ය දල වශයෙන් ඇඳ ගන්න පස්සේ ඔබට ලස්සන පාට කර ගන්න පුළුවන් දැන් තව දල වශයෙන් ඇඳ ගන්න පස්සේ හොඳින් පාඩ කර ගන්න පුළුවන් ඔබට හරි දරුණ එහෙනම් බලන්න ඔබට පේනවා ඇති නම් පුෂ්පයක කොටස් ටික බලන්න ඔය පුෂ්පයක කොටස් දරුණේ පුෂ්පයක ප්‍රධාන කොටස් තුනක් බලා ගන්න ඕන පුෂ්පයක ඔබට පුළුවන් දරුවනේ ප්‍රධාන කොටස් තුනක් බලා ගන්න ඒ පුෂ්පයක තියෙන ප්‍රධාන කොටස් තුන තමයි බලන්න හොඳට බලන්න ප්‍රධාන කොටස් තුනක් තියෙන පුෂ්පයක මණිපත්‍ර තියෙනවා දලපත්‍ර තියෙනවා ජායාංගේ එහෙම නැත්තම් පුමංගේ කියලා කොටසක් තියෙනවා හරිද හරි දරුණේ ඇඳලා ඉවරද දරුණේ ඇඳලා ඉවරද ඔව් සර් හරි ඔබ ඊට පස්සේ යන්න ඕන නිබන්ධනයේ පිටු අංක 9ට ඔබ ඊළඟට යන්න ඕන දරුවනේ නිබන්ධනයේ පිටු අංක 9 උඩ තියෙන කොටසට යන්න නිබන්ධනයේ පිටු අංක 9 අටයි නවය මාරු වෙලා තියෙන ඔබ දැන් යන්නේ පිටු අංක 9ට අන්න එතන කියන බලන්න විවිධ ශාකවල පුෂ්ප අතර ඉතා විශාල විවිධත්වයක් ඇත ඔබ දකිනවා නේ ඔක්කොම මල් එක වගේද දරුවනේ ඔක්කොම මල් එක වගේද නෑ සර් නෑ නේද මල් එකිනෙකට වෙනස් වෙනවා හැබැයි හැම පුෂ්පයකම අපිට බලා ගන්න පුළුවන් ප්‍රධාන කොටස් තුනක් තියෙනවා මොනවද මේ හැම පුෂ්පයකම අපිට බලා ගන්න පුළුවන් ප්‍රධාන කොටස් තුන? අනේ ලියා ගන්න. මණිපත්‍ර, දලපත්‍ර, එක මණිපත්‍ර, දෙක දලපත්‍ර, තුන්වෙනි එක පුමංගය එහෙම නැත්නම් ඇලිරක් ගහලා ජායාංගය පුමංගය කියන වචනේ ඔබ දන්නේ නැත්නම් ඔය පිටු අංක 9 මේ තියෙනවා ඔබට පේනවා ඇති පුමංගය කියන වචනය ඔබ ලියන්න දන්නේ නැත්නම් නිබන්ධනයේ පිටු අංක 9 ම පෙන්නලා තියෙනවා මම පුමංගය ඇලිරක් ජායාංගය එහෙනම් මතක තියාගන්න දරුවනේ ප්‍රධාන වශයෙන් පුෂ්පයක තියෙන කොටස් තුනයි
මණිපාත්‍ර දලපාත්‍ර සහ කුමංගේ නැත්නම් ජායාංගේ සර් ඡායාද ජායාද ජායාංගේ ඔය දරුණි බඳිනේ පිටු අංක 9 දිනවා බලන්න යටි කුමංගේට පහලින් තියෙන්නේ හරි අපි බලමු දැන් මේ එක එක කොටස් වලින් මොනවද කරන්න කියලා බලන්න දරුණි මුලින්ම පළවෙනි එක මණිපාත්‍ර බලන්න මණිපාත්‍රයක් මගින් මොකද්ද කරන්න කියලා ඔය සාමාන්‍ය මණිපත්‍ර කොළ පාටයි ඔය මණිපත් දරුණි අහන්න කවුද ඈ දරුණි මයික් එක ඔෆ් කරගන්න ඔය මයික් ඔන් කරගෙන ඉන්න කෙනා හරි ඔය සාමාන්‍ය මණිපත්‍ර කොළ පාටයි හරිද මණිපත්‍ර වල ප්‍රධාන කාර්යය වෙන්නේ මොකද්ද ලපටි පුෂ්පය ආරක්ෂා කිරීම ඔබ අහලදී මල් පොහට්ටුව කියලා. ඒ මල් පොහට්ටුව කියන කාලෙදී ඔය මල එහෙම නැත්නම් පුෂ්පය ආරක්ෂා කරලා තියාගන්නේ මණිපත්‍ර මගින්. තේරුණාද? හරි. අන්න එනම් දරුණේ හයිලයිට් කරගන්න. මණිපත්‍ර වල ප්‍රධාන කාර්යය ලපටි පුෂ්ප ආරක්ෂා කිරීම. ඒක හයිලයිට් කරගන්න. මම ඉතින් දලපත්‍ර වලට යන දලපත්‍ර මොනවා දලපත්‍ර මගින් කරන්න කියලා බලන්න මල් පෙති හේවත් දලපත්‍ර තමයි ඔබට පුෂ්පයක ලස්සනට පේන කොටස නේද එක එක පාට වලින් කහ පාට සුදු පාට නිල් පාට නේද එක එක පාට වලින් ආන්න වලින් තියෙන එතකොට බලන්න යාගේ කාර්යයන් හයිලයිට් කරගන්න පරාගණය සඳහා කුමීන් ආකර්ෂණය කර ගැනීම කියන එක හයිලයිට් කරගන්න. පරාගණය සඳහා කුමීන් ආකර්ෂණය කර ගැනීම තමයි ඔය මල් පෙති නැත්තම් දලපත්‍රවල ප්‍රධානම කාර්ය වෙන එක හයිලයිට් කරගන්න. විභාගයට ඔබෙන් ඇහුවොත් එහෙම දලපත්‍ර නැත්තම් මල් පෙතිවල ප්‍රධානම කාර්ය මොකද්ද කියලා ඔයාලා දෙන්න උත්තරේ මොකද්ද? පරාගණය සඳහා කෘමීන් ආකර්ෂණය කර ගැනීම. මේ පරාගණය කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව ඔබ ඉදිරි පන්තිවලදී ලොකු පන්තිවලදී ගියාම සවිස්තරාත්මක දරුවනේ ඉගෙන ගන්නවා. දැනට ඔබ ඒ වචන විතරක් මතක තියාගත්ත නම් ඇති. හරිද? හරි. ඊට පස්සේ බලන්න තියෙනවා පුමංගය. ඔය ඔබ අහලේදී පුෂ්පයක තියෙන රේණු කියලා නේද? ඔබ දන්නවා පුෂ්පයක තියෙන රේණු. ඔය පුෂ්පයක තියෙන රේණු වලට තමයි දරුවනේ අපි පුමංගය කියලා හඳුන්වන්නේ. ඔබ දැකලා ඇති පුෂ්පයක තියෙන රේණු. පුෂ්පයක තියෙන රේණු වලට තමයි අපි කියන්නේ මොනවද කියලාද? පුමංගය කියලා. ඔන්න පේනවා ඇති ඔබට පුමංගයක් මන් දක්වලා තියෙනවා. අනේ බලන්න එතන කියනවා රේණුවක ප්‍රධාන කොටස් දෙකක් ඇත. දරුවනේ මොනවද රේණුවක තියෙන ප්‍රධාන කොටස් දෙක? කියනකෝ එක්කෙනෙක්. මම්මේ ඔබට දැන් රේණුවක් තමයි පෙන්නලා තියෙන්නේ. ඔන්න රේණුවක තියෙන ප්‍රධාන කොටස් දෙක. ආ පරාගදානියයි සූත්‍රිකාවයි. අන්න හරි. අන්න එතන අංක 1 2 දාලා ලියන්න. අංක 1 දාලා ලියන්න. පරාගදානිය. අංක 1 පරාගදානිය. අංක 2 සූත්‍රිකාව අංක 2 සූත්‍රිකාව අන්න එහෙනම් ඔබ හොඳින් තේරුම් ගන්න විභාගයට ඔබෙන් ඇහුවොත් රේණුවක තියෙන ප්‍රධාන කොටස් දෙකයි පරාගදානියයි සූත්‍රිකාව ඔය පුමංගයේ කෘත්‍ය නැත්තම් කාර්ය මේ පුමංගයේ මගින් මොකද්ද කරන්නේ දරුවෝ අන්න හයිලයිට් කරගන්න පුමංගේ මගින් කරන්නේ මොකද්ද පරාග නිපද වීම පුමංගේ මගින් කරන්නේ මොකද්ද පරාග නිපද වීම හරි ඔය දෙන ඔය දරුණේ පැත්තෙන් පොඩම මේ රූප සටහන ඇඳගෙන නම් කරගන්න ඉක්මනින් පුමංගේ කෘත්‍ය වනුවේ පරාග නිපද වීමයි ඊට එහා පැත්තෙන් පොඩ්ඩක් මේ රූපය ඇඳගන්න ඉක්මනින් රූප සටහන පැත්තකින් ඇඳගන්න
පරාගදානීය සූත්‍රිකාව. ඔය මං ඇඳලා තියෙන්නේ කුමංගය එහෙම නැත්නම් රේණුවක තියෙන කොටස්. කුමංගය එහෙම නැත්නම් රේණුවක තියෙන කොටස් තමයි දරුවනේ ඔය පෙන්වලා තියෙන්නේ ඔබට. කුමංගය එහෙම නැත්නම් රේණුවක තියෙන කොටස්. හරිද? එහෙනම් විවාහකට ඔබට කියන්න පුළුවන් දරුවනේ විවාහකට ඔබට කියන්න පුළුවන් හරිද? දරුවනේ ඔබෙන් විභාගයට අහන්න පුළුවන් ඔබට කියන්න පුළුවන් පුමංගයක් ඇඳ කොටස් නම් කරන්න කියලා. අන්න පුමංගය ඇඳ කොටස් නම් කරන්න කිව්වොත් ඔබ මේ වගේ රූප සටහනක් තමයි දරුවනේ ඇඳිය යුත්තේ. හරිද? හරි. මේ පුමංගයටම තමයි අපි තවත් විදිහෙන් කියන්නේ රේණුවක් කියලා. ඔබ අහලා ඇති ඔබ දැකලා ඇති මල්වර රේණු කියලා. රේණු කියන්නේ තවත් විදිහකින් කුමංගයට කියන එක මතක තියාගන්න. ඊට පස්සේ දරුවනේ ඔබ මේ නිබන්ධනේ දැන් අපි අද පිටු අංක 12 ප්‍රශ්න ටික සාකච්ඡා කළා. නිබන්ධනේ පිටු අංක 12 ප්‍රශ්න ටික සාකච්ඡා කළා. ඔබ ඊළඟ සතියේ පිටු අංක 13 14 ප්‍රශ්න ටික අනිවාර්යෙන් කරලා තියන්න ඕන. පිටු අංක 13යි 14යි ප්‍රශ්න ටික අනිවාර්යෙන් ඔබ කරලා තියන්න ඕන. තේරුණාද? හරි. එහෙනම් දරුවනේ අදට අපි පන්තියෙම තියෙන නවත්තනවා. ඔබ නිබන්ධනේ පිටු අංක 13 සහ 14 ප්‍රශ්නට උත්තර ලියලා ලබන සතිය හරියටම 4:30 වෙදී නැවත පාඩමට සම්බන්ධ වෙන්න. තේරුණාද? හරි. 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 ඔබ ජීවිත කාලේ වෙන පාඩමින් ඉවත් වෙන්න පුළුවන්. Thank you sir.